හෙලෝ අයිබෝන්න මෝටම ඉතින් හොන්නවං අද ඇවිල්ලා තියෙන ටිකක් ඉඩපාඩුව තියෙන තැනකට. මොකද මේ අද කරන්න යන වැඩේට පොඩ්ඩක් ඉඩපාඩුව තියෙන්න ඕන, නැත්තම් අමාරුයි. ඉතින් මං ඔන්න හදන්නේ අද ඩ්‍රෝන් වලට කැමති අයට, එහෙම නැත්තම් ඩ්‍රෝන් වලින් වැඩ දාන්න කැමති අයට, ඩ්‍රෝන් එකක් ගන්න ඉන්න අයට, ඩ්‍රෝන් එකක් තිබිලා තාමත් මේ වැඩේ කරපු නැති අයට ඩ්‍රෝන් එකෙන් 360 ෆොටෝ එකක් ගන්න කොහොමද කියලා දෙන්න. ඉතින් මෙන්න මේ පෙන්නනා වගේ ෆොටෝ එකක් ගන්න කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මම ළඟ තියෙන අද DJI Mini 2 ඩ්‍රෝන් එක. ඉතින් Mini 2 එකෙන් කොහොමද 360 ෆොටෝ එකක් ලස්සනට ඔයාලට ඕන විදියට ගන්න කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ කරන්න කවුරුත් නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ අමුකුඩු මුකටි ඔක්කොම අංගද එල්ලගෙන මේ GoPro එක දාගෙන මවුන්ට් එකක් දාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ කරන්න නැති හින්දා පොඩ්ඩක් වැඩේ අමාරුයි. හැබැයි පුළුවන් උපරිමයෙන්ම ඔයාලට මේ වැඩේ කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් පටන් ගමු DJI Mini 2 එකෙන් කොහොමද 360 ෆොටෝ එකක් ගන්න කියලා බලන්න. හරි, එහෙනම් අපි ඔක්කොටම කලින් රිමෝට් එකට ෆෝන් එක මවුන්ට් කරගමු. මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා, කලින් මම වීඩියෝ දෙක තුනක්ම ගෙනාවා කොහොමද ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්නේ, ඊට පස්සේ ඩ්‍රෝන් එකේ DJI Mini 2 එකේ කොම්බ පැක් එකේ මොනවද තියෙන්නේ මේ දේවල් ගැන කියලා මම වීඩියෝ දෙක තුනක්ම කරා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒ දේවල් බලන්න පුළුවන් channel එකට ගිහිල්ලා. ඉතින් මම ඒ හින්දා ඩ්‍රෝන් එක සෙටප් කරන එක ගැන ඔයාලට දැම්මකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ජොයිස්ටික් දෙක හයි කරගෙන ඊට පස්සේ අපි යමු DJI app එකට. ඉතින් අපි ඩ්‍රෝන් එක සෙටප් කරගෙන ඉවරලා ඊට පස්සේ රිමෝට් කන්ට්‍රෝලර් එකත් සෙටප් කරගත්තට පස්සේ අපිට පුළුවන් 360 ෆොටෝ එක ගන්න. හැබැයි අපි ගන්න කලින් අපේ ඩ්‍රෝන් එක උඩ තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම ඩ්‍රෝන් එක උඩට ගන්නම්, ටේක් ඔෆ් කරගන්නම්. හරි, අපි මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක උඩට අරගෙන ඊට පස්සේ අපිට ඕන ගානට ඩ්‍රෝන් එක සෙටප් කරගන්න ඕනේ. මම කෙලින්ම උඩට ගන්නවා. හරි, දැන් ඩ්‍රෝන් එක මම කෙලින්ම උඩට ගත්තා. මම ඇරලට පේනවත් දන්නේ. හරි, ඩ්‍රෝන් එක උඩට ගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ගිම්බල් එක පාත් කරගන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් 360 එකක් ගන්නෙ උඩ ඉඳලා පහළනේ. ඒ නිසා අපි ඩ්‍රෝන් එකේ ගිම්බල් එක මේ විදිහට පාත් කරගෙන ඊට පස්සේ මෙන්න මෙතන අපි ෆොටෝද වීඩියෝද ක්වික් ෂොට්ද කියලා තෝරන තැන තියෙනවා පැනරාමා කියලා. අනේ පැනරාමා එකට ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා SPA කියලා ඔප්ෂන් එක. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ එතන දීලා අපි ෆොටෝ ගහන්න තියෙන බටන් එක ක්ලික් කරන එක විතරයි. ඉතින් එතකොට ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට යා ඔටෝම කොහොමද ෆොටෝ එක ගන්න ඕනේ කියලා. එයා 360 විදිහට ඔටෝම හදා ගන්න. අපිට මොකුත් කරන්නේ අපිට තියෙන්නේ බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න දැන් කම්ප්ලීට් කනෙක්ෂන් එර එකක්. ඉ
ඉතින් කනෙක්ෂන් ප්‍රශ්නයක් කළා පොඩ්ඩක් අහපව් මට ගෙදරට යන්න වුණා මොකද මෙතන කනෙක්ෂන් නැති හින්දා. ඉතින් කොහොමාරි ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රෝන් එකෙන් 360 ෆොටෝ එක ගන්න. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න ඔයාලා ඩ්‍රෝන් එකක් තියෙනවනම් ගන්න පුළුවන් කියලා ඔයාලා තාම දන්නේ නැත්තම් එහෙමත් නැත්තම් අලුතෙන් අරගෙන තාම ට්‍රයි කරලා බලන්න නැත්තම් ට්‍රයි කරලා බලන්න. මම මෙතනින් දාන්න ෆොටෝ එක කොහොමද මේක ආවේ කියලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ෆොටෝ එක වදින්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝටම ගුඩ් බයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.